අයිබෝවන් සුබ දවසක්. ඉතින් ඔන්න J Promo channel එකත් එක්ක ඔන්න අද ඔයාලට ඔයාලා ගොඩක් දිනක අපිට ඉල්ලුවා මේ අයියාව ගෙන්නන්න මෙයා ගන්න තොරතුරු හොයලා දෙන්න ඉන්ටර්නෙට් එකේ කොහෙවත් නැහැ හොයා ගන්න කියලා. ඉතින් ඔන්න ඒ පොරොන්දු ඔයාලට දුන්න ඔයාලා ඉල්ලපු අපෙන් ඉල්ලීම ඉටු කරන්න ඔන්න අපි දුර ඉඳලා අවිල්ලා තියෙනවා. ගොඩාක් රසවත් සිදුවීම් නම් තියෙනවා කතා කරන්න. ඉතින් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහා පැත්තේ bell icon එක තියෙනවා අනිවාර්යයෙන්ම ඔබන්න මේ වගේ කලාකරුවෝ ඔයාලගේ ඉස්සරහට අනිවාර්යයෙන්ම අපි අරන් එනවා. අයිබෝන් ලුෂන් අයියේ. අයිබෝන්. ඇත්තටම අද වැඩසටහන නම් මම හිතන්නේ මගේ ජීවිතේ මම ලැබපු විශිෂ්ටම දවසක්. එහෙමද? එහෙම තමයි මට හැඟෙන්නේ. ඉතින් කියන්නකයි මේ කොහෙද කියලා. මේ කට්ටිමානේ. මේ මගේ නිවස. මේ තමයි උපන් ගමන මේ. උපන් ගමන. පොඩි කාලේ ඉඳලා හැදලා ඉන්නේ මේ. ඔව් ඔව්. ඉතින් අයියාගේ සම්පූර්ණ නම මට කියන්නකෝ. මගේ සම්පූර්ණ නම ඩොන් ලුෂන් එඩ්වඩ් අලහකෝන්. අලහකෝන්. වයිස මතක් ගන්න පුළුවන්ද? 60+ ඔන්න 60+ කිව්වද ඔන්න උපන් දිනේට මම කියන්නේ කමන්නේ මම හිතන්නේ මාසෙයි දවසයි මතක් කරොත් දෙසැම්බර් 13 අන්න සුබ පැතුම්පත් අනිවාර්යෙන් මේ දෙසැම්බර් 2019 දෙසැම්බර් වල අනිවාර්යෙන් සුබ පැතුම්පත් නම් අනිවාර්යෙන් එනවා. ඉතින් තරුණ පරම්පරාව බලනවා ඇති මේ කවුද කියලා. ඉතින් අපේ භාෂාවෙන්ම කිව්වොත් මේ තමයි බීට් බෑන්ඩ් කලාවේ ඇත්තම කිව්වොත් රජු බීට් බෑන්ඩ් කලාවේ ෆස්ට් ඩ්‍රමර්. ඉතින් ලංකාවේ බීට් බෑන්ඩ් කලාව ගත්තාම ඉලෙක්ට්‍රික් ඩ්‍රම්ස් වාදනයෙන් ඒ දේවල් වලට ඉස්සලා මූණ දීලා සමාජගත කරන්නේ අපේ ලුෂන් අයියා තමයි. ඉතින් අයියා කියන්නකෝ ඉතින් මේ සුන්දර වටපිටාවත් එක්ක කොහෙද අයියා ඉස්කෝලේ ගියේ පාසල කටයුතු කොහෙද කරේ? මම මුලින්ම කට්ටිමාන මේ පල්ලි ඉස්කෝලේ. ඊට පස්සේ මම ඕ ලෙවල් කළේ මාදම්ප සෙන්ට්‍රල්. ඒ ලෙවල් කළේ මාදම්පේ සුගතානන්ද. දැන් මම අහලා තියෙනවා මට ඒ තරම් අතීතයක් නැහැ. නමුත් අයියලා ෆීල්ඩ් එකේ වැඩකාරයෝ ඒ කාලේ ඉඳලා විශේෂකාරයෙක් කියලා. ඇත්තද කතාව? දන්නේ නැහැ. මිනිස්සු කියනවා. ඉතින් දැන් මියුසික් වල තිබ්බ ආසාව ඒ පුංචි කාලේ ඉඳලා තිබ්බද අයියලා? ඔව්. ඒ කියන්නේ පාසල් කටයුතු කරන කාලේ. ඔව්. මම ගොඩාක් පුංචි කාලේ ඉඳලා මියුසික් වලට ගොඩක් ආසයි. පුංචිම කාලේ මං හිතන්නේ මං 4 වසර ඒ වගේදී අපේ තාත්තා ඩොලක් එකක් ගෙනත් දුන්නා. ඉතින් මං ඒවට තමයි ගොඩක් ආස. ඩොල් කියේ මියුසික් වල ගොඩක් ආසයි. ඒ කාලේ හීන තිබ්බද? මේ ඒ කියන්නේ බෑන්ඩ් කියන සංකල්පය ඒ කාලේ නැහැ නේ. නෑ. කොහොමද සම්බන්ධ වෙන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා කොහොමද සම්බන්ධ වෙන්නේ බෑන්ඩ් වලට? ඕ මං හිතන්නේ මේ දුම්මල සූරියේ හිටියා. ඉතින් මට වඩා ගොඩක් වැඩිමල් අයියලා වගේ. ඉතින් ඒගොල්ලෝ දවසක් එක්කගෙන ගියාලා ඒගොල්ලන්ගේ පාටිකට ඩොල්කිය එක ගහන්න ඒගොල්ලන්ගේ තිබුණා බෑන්ඩ් එකක් ඩයනාරිදම්ස් කියලා. ඔය ශාන්තලාල් කියලා දුම්මල සූරිය කෙනෙක්ගේ. කොහොමම තියෙද්දී තමයි මේ නීල් සෙට් උනේ. නීල්ගේ මොකද්ද බෑන්ඩ් එකක් තිබුණා. නීල්ලගේ වැඩ නැද්ද? ඇමසින් ක්‍රියේෂන්. ඔව් ඒකේ ඊට පස්සේ මම තමයි ඩ්‍රම්ස් ප්ලේ කළේ. කවුද තෙන්ට ඒ කියන්නේ අයියා සම්ප්ලාව එක හරහා නීල් අයියා හොයාගෙන ආවද? කොහොමද දක්ෂයි කියලා හොයාගත්තේ? නෑ නීල්ලාව දුම්මල සූරියට ඒ බෑන්ඩ් එකේ තිබුණු තැනට ඇවිල්ලා ඊට පස්සේ තමයි සෙට් උනේ. කොහොමත් ඊට පස්සේ මේ මාව ඒ බෑන්ඩ් එකෙන් ප්ලේ කරනවා දැකලා තමයි එර්නි සෙට් උනේ. ගජමිතරෝ ඔව් මගේ සහෝදරයෙක් බඳු. ඇත්තටම අතිදක්ෂයි. එහෙම තමයි Sunflower සංගීතනම ආරම්භ වෙන්නේ. ඔව් ඔව්. මට අහන්න ඕනේ Sunflower සංගීත කණ්ඩායමට පෙර අතීතයක් තිබ්බා කියලා. මට ආරංචි ආව අපේ ක්ලරන්ස් විජේවර්ධන මහත්තයත් එක්ක ඒ කාලේ සමකාලීනව ඒ දේවල් එක්ක එයාලගේ මියුසික් එක්ක හිටියා කියලා. ඉතින් මට ඒ සම්බන්ධව මතක් කරන්නකෝ. ඔව් දැන් අපි හබරන ලොජ් එකේ ප්ලේ කළා. කියන්නේ වෙස්ටර්න් බෑන්ඩ් එකක්. ඒ මගිතේ කොන්ට්‍රැක්ට් එක තියෙද්දිම මම දන්නේ මේ අපි කොච්චි කඩේ කානිවල් ඇප්ලේ කරද්දි කොහමද ක්ලරන්ස් අයියයි ක්ලරන්ස් විජේවර්ධන මහත්මයා මරියසිල් සමන්දි සිල්වා ඒ තුන්දෙනා විසින් කරන්නේ. ඊට පස්සේ මම හිතන්නේ අපේ බෑන්ඩ් එකට නමක් තිබුණේ නැහැ. මොකද්ද නමක් දාගෙන ප්ලේ කළේ. ඊට පස්සේ අපේ ෂෝ එකෙන් පස්සේ ක්ලරන්ස් අයියා තමයි ඒවිල්ලා කතා කරුවේ. ඔයාලා කොහොමද මේ කියද්දි ඉතින් නීල් එක කතා කරද්දි නීල් කිව්වා නෑ අපි කියන්නේ වෙස්ටර්න්ම කියලා එහෙම එකක් නෑ මෙහෙමයි මේවා කියද්දි ඉතින් මම එක්ක මගේ වැඩ ගොඩක් තියෙනවා කැමතිද කියලා ඇහුවා. ඒ ක්ලාස් විජේවර්ධන මහත්තයා. ඔව්. ඊට පස්සේ ඇත්තට මෙයා මේ අපිට නවාතැන් පහසුකම් ඕගිනිවසි. ගොඩක් කොහොමද කෙනෙක් ඉතින් ක්ලරන්ස් විජේවර්ධන කියන්නේ මං හිතන්නේ දවන්තෙක් මම දකින්න. yang lagi biri. Iting ya terus nawatan pasukan nila tamai tingi itu pasu sunflower ki nama hitan dam. Iting ne apu gamana tamai iti. Gapu gamana tamai. Dan mehema rawayak eli diyena. Lucian ayya ayin kara gela sunflower sangeetha kandaya. ඇත්තට මොකද්ද අපි දන්නේ නැහැ සිදුවීම. නැහැ මම 85 මං හිතන්නේ මම හරියටම අයින් වුණේ මට මතක ඇති මගේ බර්ත්ඩේ එක දාට පහුවදා. මම මාසයක් ප්ලේ කළා මේ ඇඟේ උණ තියාගෙන. ඔව්. ඉතින් උණ තියාගෙන ප්ලේ කරනවා. ඉතින් කොහොමත් අන්තිමට මං අන්තිමට ප්ලේ කළේ ගලදාරියගේ ඇන්ටන් ජෝන්ස්ගේ පුතාගේ වෙඩින් එකේ. මට හොඳට මතකයි. ඊට පස්සේ හැබැයි මම බර්ත්ඩේ එකට ඇවිල්ලා එදා දවසේ පොය පහුදා යන්න හිටියේ කොහමද ඉතින් මම උණ කියලා බැලුවේ නෑ පොඩ්ඩක් සෙට් වුණා යාළුවෝ එක්ක. ඒකෙන් මට ගොඩක් අමාරු වුණා. ඒ අමාරු වෙලා මට මාස 4ක් යනකම් රෙස්ට් කරන්න කිව්වා. ඉතින් ඔය රෙස්ට් ටයිම් එකේ තමයි රෝයිලා ලාල්ලාවේ මාස 2කින් වගේ. එහෙමයි. ඔව්. නමුත් එළිය යන කතාව sunflower එකෙන් අයින් කරා කියන එක තමයි. නමුත් මං ගැන එහෙම අරක තමයි. ඔව් මං ගැන කියන්නේ මං ගැන තමයි මං හිතන්නේ කතාව වැඩිම හැදුනේ. මගේ දනිස්සල වතුර කියලා කතාව ගියා. සමහරක් දැන් වගේ පිටරට යාළුවෝ ඉතින්නේ මං නැති වෙලා ගිහලා තාම මැරිලා ඉන්නවා. එහෙම හිතන් ඉන්නවා. හිතන් ඉන්නවා. නමුත් මම හිතන්නේ ප්‍රසංග වේදිකාවේ sunflower රැල්ල ඇති කරන්න මම හිතන්නේ මම අහලා තියෙන විදිහට sunflower සංගීත කණ්ඩායමේ ජනප්‍රියම තරුව ලෝෂන් අය තමයි. මොකද ලෝෂන් අයියා වටේ මම හිතන්නේ මට කිව්වා මගේ අපේ මට උදව් කරන මේ වැඩසටහන කරන් යන්න ඉන්න උපදෙස් දෙන ඉන්න කට්ටිය ගොඩක් කිව්වා අයියාගේ වටේ ඉන්නවල ගොඩක් පිරිස රැස් වෙලා. ඇත්තද කතාව ඒක මට පොඩ්ඩක් කියන්නකෝ සිදුවීම් මෙහෙම තියනවාද ඇත්ත කතාවක්ද ඒක? ඔව් ඔව්. වාසිකෝ ඉන්නයි. රම්ස් එම්මදී නෑ වැඩිනේ. එහෙම තමයි. අනිවාර්යයෙන්ම ඉතින් මං හිතන්නේ ප්‍රසංග වේදිකාව ගත්තාම ඩ්‍රම්ස් වාදන ශිල්පී දැන් ඉන්න අය කොයි කවුරුත් අය උඩ පැන ගැහුවත් ඒ කාලේ අපිට YouTube Facebook තිබුණේ නෑ නේද අය? ඔව් ඔව්. එහෙම තිබ්බනම් ඉතින් අපිත් අද තරු තමයි නේද? කොණ්ඩේට උඩට දාලා ටැබ්ලට් එකක් වවලා නේද? පොඩි ෂෝ එකක් දාන්න තිබ්බා. නමුත් අයියලා තමයි රියල් වැඩෝ කියලා කිව්ව අපේ භාෂාවෙන් කිව්වොත් ඇත්ත කතාව ඒක තමයි. අයියලාගේ ඒ දේවල් ඒ කාලේ තිබ්බනම් අද මේ වෙනකොට ලොකු වෙනසක් වෙන්න පුළුවන්. නමුත් ඒ කාලේ මාධ්‍යයක් කියන එක හරියට තිබුණේ නැහැ. ඉතින් මම දැන් රම්ස් වාදන ගත්තාම අයියාගේ හිටියද හිතේ වීරයෙක් මම දැන් ඉන්න අයගේ හිතේ වීරයෙක් ඉන්නවනේ. මම අරයා වගේ හැදෙනවා මම මෙයා වගේ හැදෙනවා කියලා. නමුත් අයියලා කාලේ කොහොමද ඒ වටපිටාව හැදුනේ? නෑ මම මේ එක් සින්දු අහනවා. ඒ කාලේ තිබ්බද මේ වගේ ෆෝන් ස්මාර්ට් ෆෝන් අරන් තිබ්බද? නැහැ නැහැ මුකුත්ම නැහැ. මට කියන්න කියලා මහින්ද සිල්වා කියෙන ්‍රම දන්නවන එය දවසම් මගින් හව කොහොමද ඔයා ඉගෙන ගත්ත කියලා පස්සේ වන්ගේ ඉති මට ගුරුවරයෙක් නෑ ගුරුවර ඇති දෙවියන් වහන්සේට වෙන කවුරුත් නෑ පස්සේ අයිදලක මමනක් සමාර්මීට් සහගත්ත ශ්‍රීකාන්තකින් ඔය බ්‍රේක්ස් ගමන් ලියවුමක් ඇවිල්ලා ඇව ගනිත් හිටිය ඇති ඉදි පස්සේ එනිදල කිව්වා මේ ලූෂන්ගේ පැත්තේ ඩ්‍රම් සෙට් එකක් තියා මේ ඩ්‍රම් සෙට් එකක තියෙන ෆොටෝ එකක්වත් නැහැ කිව්වා ඒ ගමේ ගෙදර. ඇත්තටම ජීවිතේ කට්ටක් කාලා තියෙනවා. ඔව් ඔව් ඒ කාලේ. ඔව් මම දැන් ඩ්‍රම් සෙට් එකක්වත් තිබුණේ නැතිනේ. නෑ 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 නෑ. කොහොමද වට පුහුණුවෙන් මෙහෙම? නෑ 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 මට පොඩි කාලේ ඉඳන් ඩොල්කි එක ගහන්න පුළුවන්. ඉතින් ඩොල්කි එකෙන් මම ගොඩක් කාබාෂේ ගත්තා. ඒක මම හිතන්නේ මට ඕක කියලා දෙන්න තේරෙන්නේ නෑ. නමුත් ඔය ඩොල්කි තබ්ලා ගහන ඩ්‍රමස්ලා ඉන්නවා. අහල බලන්න අන්න ඒගොල්ලන්ට ගොඩක් පහසු නැද්ද කියලා කරන්න වැඩි. වැඩි හරි පහසු. ඔව් ඔව් ඔව්. දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අයියා දැන් මේනකොට ෆීල්ඩ් එකේ ජේෂ්ඨ එක් වෙලා අයවරයිනේ. ඉතින් ගොඩක් අය කියනවා තමන් ආවේ තැන් වලින් තමන් ඉගෙනගෙන කියලා. ඔව්. නමුත් ඔයාගේ ගුරුහරුකම් ඉගෙනගෙන ඉන්න හයත් ඉන්නවා මේ ෆීල්ඩ් එකේ. ආ ඉන්නේ. ඉතින් මට මතක් කරන්න කවුද කියලා. එහෙම කියන්නේ දැන් මට පොරගෑම් එකේ මුලදී නම් කිව්වා මෙහෙම කට්ටියට මම උදව් කරා නමුත් එයාලට මතක නැතුව ඇති ඒවා කියලා. නමුත් බලන් ඉන්න රසික රසිකාවෙන් තීරණය කරන්න ඕනේ මොකක්ද ඇත්තම කතාව. දැන් ආයන්නෙන් ඉඳලා ගෙන්නුවේ නැතත් මම ගොඩක් ඉතින් ඒ වගේ ගුරුවරුන් දුන්නු හොඳ කෙනෙක් ඉන්නවා. ඉතින් එයා දැන් නම් ඩ්‍රම්ස් ප්ලේ කරන්නේ නැහැ මේ. ඔව්. කියන්නේ ගොඩක් වැඩ කිර නැති වුණාට Yeah, ගොඩක් ආසයි ඉතින් මම ප්ලේ කරනවා බලන්න සමහරට ඉස්සර මම ගැලැක්සීස් ගාද්දී රෙකෝඩ් කරගන්නවා ඒ වගේ තියෙනවා ඉතින් තව නම් ගොඩක් ඉන්නවා ඒ කියන්නේ අයියා කියන්නේ දැන් ඉන්න දැන් බෑන්ඩ් වල ඉන්න කට්ටිය ගත්තාම එයාලා ওই තැන් වලට ඉබේම ආවද නෑ ඒ කියන්නේ අයියලාගේ තැන් වලට ඇවිල්ලා බලන් ඉඳලා ඉගෙන ගන්න නේද හැමදේම කරලා තියෙන්නේ ඔව් 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 නමුත් ඒක දැන් ඉන්න ගොඩක් සමස්තක ඒ කියන්නේ මියුසික් කරන අයට ඒක අමතක වෙනවා ඔය දේවල් ලැජ්ජයි කියන්න මම යාකින් ගැන ගත්තා මෙයාගෙන ගත්තා කියන ගරුත්වයක් නැහැ. කැත්ත කතාව නේද? ඔව්. එහෙම ප්‍රශ්න තියෙනවා. තියෙනවා. ඉතින් ඇත්තටම ශේෂ්ත්‍රයේ ඉන්න අයගේ අයර තියෙන ගරුත්වය කොහොමද? නෑ ඇත්තටම මට ඉතින් ගොඩක් ආදරේ ඕන කෙනෙක්. නවපරපුරත් ආදරේදී. අනිවාර්යෙන්. දැන් මේ වෙනකොට කතා කරනවා කියලා කිව්වා. ඔව් ඔව් ඔව්. මොකද මම එහෙම කිසිම නවපරපුරට කියලා ඇඟිලි දික් කරන්නේ නැහැ. ඒක හරි නෑ. අපි තාක්ෂණය දියුණු වෙද්දී ඒ සිල් දනාට උදව් උපකාර කරමින් අපි කරන්න අමාරු නම් මේ දේවල් වලින් මිදෙලා බලන් ඉන්න තමයි අපිට තියෙන්නේ අනිවාර්යෙන්ම. ඉතින් අය දැන් තව දෙයක් මට අහන්න ඕනේ. ඉතින් ජීවිතේ ගත්තාම දැන් Sunflower සංගීත කණ්ඩායමෙන් අයින් වෙනවනේ. අයින් වෙලා ජීවිතේ වෙනස් කරපු මාවතක් තමයි Galaxies. මම හිතන්නේ ඒක ජීවිතේ අමතක කරන්න බැරි වෙන බෑන්ඩ් එකක්. ඔව් ඔව් ඔව්. ඉතින් ඒ සම්බන්ධව මතක් කරන්න කොහමද Galaxies සංගීත කණ්ඩායමත් එක්ක එකතු වුනේ සුන්දර අත්දැකීම් තියෙනවද අපේ රෝයි අයියාගෙන් තිබ්බ සපෝට් එක කොහමද ඔව් රෝයි ලාල් කියන දෙන්න තමයි ගොඩක් අපේ ගෙදර ආවේ අවිල්ලා ඒගොල්ලන්ට අත දෙන්න කියන ලාල් තමයි මං හිතන්නේ කිව්වේ මේ සංශයන් ලාල් අයියා නෑ 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 තව ලාල් ෆොනෑන්ඩු කියලා කෙනෙක් ඉන්නවා රිදම් ගහපු ලාල් සංශයන් ලාල් නෙමෙයි එයා මේ වෙනකොට ඉන්නවද අපි ෆිල්ඩ් එකේ ඉන්නවද නෑ නෑ ෆිල්ඩ් එකේ නෑ දැන් ලංකාවේ ඉන්නවා අහහ අපි අනිවාර්යෙන් වැඩසටහනකට සම්බන්ධ කරගන්න බලමු ඔව් ඔව් ඉතින් ඊට පස්සේ තමයි මම ගියේ ඒගොල්ලෝගේ මුලින් ඩ්‍රාමා කෙනෙක් නෑ පොඩ්ඩක් ඇවිල්ලා බලන්න කියලා ඊට පස්සේ තමයි මම ගියේ ඒ ගිහිල්ලා ඊට පස්සේ ලාල් මගෙන් ඇහුවා මේ ඔයාලට පුළුවන් ද ඉතින් අපි එක්ක අපි මෙහෙම මොකක් කරමුද කියලා හැබැයි මමත් ටික ආසයි තුන මොකද දැන් මාස හතරක් රෙස්ට් කරලා මම ආයි Sunflower ගහනවානේ ආයිත් ඉතින් මට අර මහන්සියම තමයි මට මෙහෙම කතා කරන්න හරිම කාර්ය බහුල මේ මේ තමයි ගියේ ඔව් 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 අනික නීල් මේ දවසට 3ක් ගන්නවා බුගින්ස් උදේ වෙඩින්ස් දෙකයි රැයට කොහේ හරි කානිවල් එකක් ගන්නවා අමාරුයි අනිත් එක දැන් මෙහෙම දැන් මාසේ අන්තිම වෙද්දී නීල්ලා මේ අයිවෝ එතනින් ගියාම ඒගොල්ලෝ සෙපරේට් ඇම්ස් වල ඉඳගෙන ගහන්නේ හරි එතකොට දැන් ඉඳගෙන කියන්නේ මෙහෙම ඇස් දෙක පියාගෙන ඒ වගේ තමයි නිදිමර ගාතේ ඔන්න පාන්දර හරි කමන්නේ මේ ජෝතිපාල මහත්තයා නැගිද්දී ඔන්න ඊට පස්සේ තමයි කබ කඩලා ආයි ෆෝන් වෙලා හැන්නේ දැන් එයාලා නිදිමර ගාතේ ගහව කියලා දැන් මමත් නිදිමර ගාතේ ඩ්‍රම්ස් ගහපු එකනේ නෙමෙයි මොකද මම ඩ්‍රම්ස් මම ප්ලේ කරද්දී දැකපු කට්ටිය ඉන්නවා ඉතින් මම බොහොම හાર્ඩ් ප්ලේ කරන ඩ්‍රම කෙනෙක්. يعني බලන් ඉඳ ඇස් වලට රස වෙනද නැද්ද නා ලංකාවේ එකම වැඩකරු කිව්වත් මම නිවැරදි. ඔව් ඔව්. අනිවාර්යයෙන්ම රසවත් සුන්දර අත්දැකීම් තිබ්බා. ඉතින් ජෝතිපාල මහත්මයා ගැන මතක් කළා. ඔව් ඔව්. ඉතින් මතක් කරන්න ඕනේ. ඔව්. මගේ නම් හෙළේ මහා ගායකයා. ඒ තිබ්බ සම්බන්ධතාවය කොහොමද? හොඳයි. පියා කොහොමද දක්ෂ ඩ්‍රම්ස් වාදකින්ද ගොඩක් කැමතියි. අනික එක මම ඩ්‍රමා කෙනෙක් හැටියට විශේෂයෙන් කියන්න ඕනේ. කියන්නේ ඔරියන්ටල් සිංගර්ස් ලාගේ ඕනම මේ ඕනම බ්‍රේක් එකක් ඕනම සෙල්ලමක් දාලා ගහන්න පුළුවන් ජෝතිපාලට. එයා මාර ටයිමින්. හැබැයි ඒ වගේම තමයි ආචාර්ය වික්‍රත්නායක. දැන් නම් මගේ ප්‍රසංග වේදිකාවට එන්නේ නැහැ. අඩුයි. එහෙම තමයි තියෙන රසවස්දේ මොනේ. දැන් ජෝතිපාල මහත්මයා ගැන කතා කරද්දී ඉතින් ඒ කාලේ රසවස්දේ මොකුත් තිබුණ නැද්ද? තියෙනවා. ඉතින් මට ගොඩක් ආදරේ. ඔව්. ඉතින් දැන් ඇත්තටම තියෙනවා වගේ ෂෝ එකට ආපුවම දැන් එයා විශේෂයෙන් මං යන හොයලා බලනවා ඉතින් මට මොන මොන හරි සප්ලයි කරනවා ඉතින් ඒ කියන්නේ මේ පොඩ්ඩක් කික් එක ගන්න එහෙම තමයි වෙන්නේ ගොඩක් හොඳ කෙනෙක් විශේෂයෙන් ජෝතිපාල අනිත් කෙනා තමයි මිල්ටන් මල්ලවආරච්චි එයා අපි අද වාසනාවන්තයි ඒ අයගේ රූපවල නොදකින්න ලැබෙන්නේ නැහැ සජීවී ලස්සන නැහැ කතාවල් නැහැ හරිම සුන්දර මිනිසෙක් ඉතින් මිල්ටන් මල්ලවආරච්චි එයාත් එහෙම තමයි අර ගොඩක් හොඳ කෙනෙක් ඉතින්. ඉතින් ෆීල්ඩ් එකේ වැඩ කරන්න ලැබීම ගැන ඉතින් මම හිතන්නේ ඒ තියෙන අත්දැකීම ඇති ජීවිතයේ ඉස්සරහට ජීවත් වෙන්න. ඇත්තටම ඔව් දැන් මේ මම හිතන්නේ මේ මට නම් ඒ සුන්දර අත්දැකීම් තමයි තියෙන්නේ. හැබැයි දැන් සුන්දර අත්දැකීම් දැන් නිකන් යාන්ත්‍රිකයි වගේ නේ හැමදේම. ඒක මොකක්ද මේ මන්ද? ඒක හරියට බැරිද අපිට? පුළුවන් ඉතින් ආයෙත් වෙනස් වෙන්න ඕනේ වගේ නේද මේ ගැලැක්සීස් ඉන්න මතකේ කාලේ තුල ඇත්තටම ගැලැක්සීස් සංගීත කණ්ඩායම අවුරුදු කීයක් හිටියද මට නම් ඒක මතක නැහැ දල වශයෙන් කිව්වොත් 86 ඒ පටන් ගද්දී 90 වගේ වෙනකන් ඉඳි නේද ඒක මම හරියටම නම් දන්නේ නැහැ කො ඇත්තටම මේ කාලේ මේ ෆැෂන් කරාද ෆැෂන් කරාද ඒ කාලේ නෑ 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 විශේෂිතයක් නෑ මගේ ඒ කාලේ ඉඳන් ඔය නෑ අපි අහලා තියෙනවා එහෙන හැන්ඩියා කියලා ආ ඔව් 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 ඊට පස්සේ මේ මෑත කාලෙක මේ මගේ කොණ්ඩේ කර්ලි අතරින් පතර සුදු වෙනවා ඉතින් මේ මට උගන්නපු මිස් කෙනෙක්ම කිව්වා මේ මේ ඕකට මොනාරි කරන්නකෝ මේ මේ පස්සේ ඉතින් මගේ මේ අඳුරන මේ ඉස්සෙල්ලා ගෑනලා මේ රටේ ඉඳලා මට ගෙන දුන්නා මේ ඩයි එක මේක ගාවම ඉතින් බලපුවා මේ හොඳ ඩයි එකක් ඒක කියන්නේ පොඩි වෙලාවෙ ගාලා තියාගන්න ඕනේ හැබැයි පළවෙනි දවසේ මේ කර්ල් එක ගියා ඉතින් ඔහොම තමයි ඉතින් මේ ඇද කාන්ත ආකර්ශණ ගැන කතා කරද්දී ඒ කාලේ ඉතින් මේ පට්ට ජනදේ නේද තාමත් ඉතින් එහෙම තමයි තාමත් සිනාවුතු මොහොනේ ඉන්නේ මම දන්නේ බයක් එහෙම නැහැ නේ උත්තර දෙන්නේ නේද ඉතින් මේ අපිත් මේ හදවතින්ම අපි මේ අයියා කියලා කතා කරගන්න වැඩසටහනේ වැඩසටහන රසවත් වෙන්න නිසා ඇත්තට මේ අපේ ලෙජන්ඩ්ස්ලා අපේ සර්ලා ඉතින් සමාව වෙන්න ඕනේ හිත දෙන වචනයක් හරිය අපේ කටින් කියවනවා නම් ඉතින් දැන් කාන්ත ආකර්ශණ ගැන කතා කරද්දී ඇත්තටම ඒ කාලේ දැන් ෆෝන් මොකුත් තිබුණේ නැහැ නේ Facebook මොකුත් නැහැ නේ. ඒ කියන්නේ සමහර විට ඒ තියෙන සම්බන්ධතාවයක් අයියට තියෙන ආදරය ප්‍රකාශ කරන්න. එතකොට අයියා ගැන හොයලා බලන්න. ඉතින් ඒක කොහොමද මට පොඩ්ඩක් විස්තර කරන්න. ගොඩක් හිටියා ඇත්තටම හරිම වදයක් වුණා. ඉස්සර සමරුපොත් තියෙනවා. ඔව් හරිම කේස් ඉතින් සේරනම සයින් කරන්න බෑ. ඔව්. ඒක හරිය ටිකක් මටයි අතුලටයි සමහර ටිකක් දැනෙන්නේ. ඉතින් කාලෙදි ගොඩක් සුන්දරයිද සුන්දරයි අවතක නැද්ද ජීවිතේ කිසිම දායක නෑ නෑ ඉතින් අද දැන් මේ සමකාලීන ඒ ආලුව ටික දැනටත් කතා බහ කරනවද ඔව් ඔව් මට ඉතින් ගොඩක් දුරට සෙට් වෙන්නේ එර්නි නම් මට ෆෝන් එකෙන් කතා කරනවා නීල් එහෙම කියන මෑත කාලේ මට හමුුණේ අපේ අම්මිගේ මල ගෙදර ආවා මේ වගේ ඉතින් මට ඉතින් සංගීත ජීවිතය හැබැයි මතක් කළ යුතු තව චරිතයක් තියෙනවා මොකද මේ සුනිල් ධර්මසේන කියලා කෙනෙක්. ඒ හොඳ මියුසිෂන් කෙනෙක්. එයාගේ බෑන්ඩ් එකේ අපි ටික කාලයක් ප්ලේ කළා ට්‍රැන්ගල්ස් කියලා. ඉතින් මේ මෑතකත් මට ඇවිල්ලා කිව්වා ආයි මොන හරි කරමු අපි එම්එම් කියලා කියලා. ඉතින් අර මං හිතන්නේ මං ටිකක් එයා අර අපේ ගමේ දක්ෂකම් කොළඹට අරගෙන ගිය මිනිස්සෙක් තමයි. ඉතින් මට හොඳ වෙලාවට දැන් මතක් වුණා. අනිවාර්යෙන්ම. ඔව්. ඒ වගේම මේ මං කාවත් ෆලෝ කරේ නෑ. හැබැයි මේ ලංකාවේ මම දැක්ක මං අදටත් ආස ඩ්‍රමර් තමයි ශ්‍රීකාන්ත දසනායක. එයා නම් දැන් නැති වෙලා. ඊට පස්සේ සුසිල් පෙරේරා ඒගොල්ලෝ ගහද්දි මං යනවා බලන්න. මේ ඒ වගේම ඩන්කන් ක්ලයිඩ් කියලා හිටියා. මං හිතන්නේ එයා තමයි මං හිතන්නේ ආසියාවේ හොඳම සෝලෝ ඩ්‍රමර්. ඉතින් තමයි ජීවිත කතාවක මේ වුණේ. ඉතින් ගැලැක්සීස් සංගීත කණ්ඩායම දැන් හිටියානේ. ඉතින් එතනින් එහාට මොකක්ද අයියට උනේ? එතනින් එහා පස්සේ මම කොහොම හරි තරුණ වෙයේ ඉන්නේ තාමත්. ගැලැක්සීස් අයින් වෙන කාලේ. ඔව් ඔව් ඔව්. ඊට පස්සේ මම ටික කාලයක් එර්නි එක සහාරා කියලා බෑන්ඩ් එකක් කළා. ඊට පස්සේ මගේ අන්තිම බෑන්ඩ් එක තමයි මේ අපේ කට්ටි මහාන කරපු යුරේකා කියලා. ඒකේ ඉතින් ඔය කීබෝඩ් ගහපු කෙනා තමයි රතු එහෙම දැන් මේරියන්ස් ගහන්නේ. රතු අයියා. ඔව්. ඒක ඊට පස්සේ අපි මම ටුවර එකක් ගියා මමයි ප්‍රියයි පුන්සිරි සොයිසයි ඒ ගිල්ල කොහමර එද්දී අනිත් සමාජික වෙන රතු විතර හිටියේ ඉතින් එන බුකින්ස අපි කාවරි දාගෙන රාගම පැත්තේ මගේ ප්ලේස් ලවයක් ඉන්න මම කළා ඊට පස්සේ මට ඩ්‍රම් සෙට් එකක් හම්බුණා ඊට පස්සේ මම හිතුවා දැන් ඉතින් කම්මැලි කරන්න ක්ලාස් එකක් කරනවා ඊට වඩා හොඳයි කියලා කිව්වා. කළා. ඇත්තම ක්ලාස් කරාද? ඔව් ඔව්. දැන් කරනවද? ඔව් දැන් මේ පටන් ගත්තා තාම ඉතින් හරියටම ඉතින් කළේ නැහැ ඉතින්. ඒ කියන්නේ ඕන වෙලාවක දොර යුට්ටයි ක්ලාස් කරන්න ඉගෙන ගන්න ඕන නම් පුංචි ළමයි තමයි එන්නේ ඉතින්. මේ මොකද ගොඩාක් පොඩි ළමයි එනවා. ඉතින් උඩට මට ටිකක් අමාරුයි මොකද අර ස්ටූල් එක ඇඩ්ජස්ට් කරගන්න ඊට වඩා. ඔව් ඔව්. එහෙම ප්‍රශ්න තියෙනවා. ඉතින් දැන් මම මෙහෙම මතක් කරන ප්‍රශ්නයක් ජීවිතය ගත්තාම ජනප්‍රියත්වය. ඇත්තම ජනප්‍රියත්වය අවශ්‍යද? ඒක නැති වුණොත් මොකද වෙන්නේ? අයියා ඒ දෙකටම ඉඳලා තියෙනවනේ. ඔව්. ඔව්. හැබැයි මම එක කියනෝනේ මම නම් ජනප්‍රියත්වය පස්සේ දිව්වේ නම් නැහැ. කාව ගලාගෙන. ඔව් ඔව් ඔව්. ඉතින් සමහරකට ටිකක් ඕක අමාරුයි ඇති මට නම් ඉතින් එහෙම දෙයක් නැහැ ඉතින්. අවුලක් නෑ දෙවියන් වහන්සේ ඉන්නවා. ඒ ශක්තිය තියෙනවා. හදවතින්ම ඒක තියෙනවා. ඔව් ඔව් ඇත්තටම. අනිවාර්යෙන්ම. මම මෑත කාලේ මං හිතන්නේ අවුරුදු 10ක් විතර ඇති. මං ගොඩක් ලං වුණා ඉතින්. ගොඩක් මට අනම්මනක් පීඩා ඉතින් තිබුණා. අනික මං ගොඩාක් ක්ෂේත්‍රයෙන් ඈත් වෙලා මං ගොඩක් කාලයක් අම්මී බලන් හිටියා. ඒ කියන්නේ එයා පොත්බල වෙලා. ඒක තමයි ඉතින් මට හොඳ වයිෆ් කෙනෙක් තියෙනවා. වයිෆ් කෙනෙක් හදාගද්දී අනිවාර්යෙන් මම හිතන්නේ යකඩ ගැහණිය කිව්වොත් නිවැරදි. අපෝ. ඔව් කියන්නේ අපේ අම්මී වගේම තමයි එන මිසයිල් එක. මට අනිවාර්යෙන් දැනගන්න මොකද හරිම සුන්දර බිනදක් තමයි අයියට ලැබිලා තියෙන්නේ. මොකද මාර් දිරිමත් කිරීමක් තියෙනවා. ඔව් ඔව්. පිටිපස්සේ ඉඳලා තීරේ පිටිපස්සේ ඉන්නවද? නේද? ඉතින් මතක් කරන්න ඕනේ. කියන්නකෝ යාව කොහොමද හම්බුනේ අයියට? ඒ රසවත් සිදුවීම තමයි ආස දැනගන්න. ඒක නම් එයාගෙන් බාගන්න මේ මොකද ගොඩක් හොඳ කෙනෙක් මොකද නැත්තම් ඉතින් මමත් ඉතින් එච්චර කන්ට්‍රෝල් නැහැනේ. අපේ අම්මි වගේම ගොඩක් වසයි වස වගේම ගොඩක් හොඳයි. නමක් ගමක් කියන්න පුළුවන් නේද? ඔව් ඔව්. එයාගේ නම රම්‍යා. එයා මෙහි මං හිතන්නේ බෙන්තර ඇල්පිටි. ඇත්තටම දකුණේ ගෑනු හොඳයිද? හොඳයි නේ. දැන් කියනවනේ බෙන්තර ගංගෙන් එහා පැත්තෙන් පූස් පැටියෙක්වත් ගේන්න එපා කියලා. මම බැලුවද මම සර්පුම පූසියෙක් ගෙනහම. සර්පුම පූසිය. ඉතින් බලන් ඉන්න අයට තේරුම් ගැනීම ඔබ සර්පුම පූසියෙක් නේද? ඉතින් අනේ කියනවා බින්දගෙන මතක් කරන්නකෝ. ඔව් ඔව්. ඉතින් යා ගොඩක් හොඳ කෙනෙක්. මම ඉතින් ඔය ආදරේට මොකක්ද අක්කට කියන්නේ නම? සුද්ධි කියලා කියනවා. සුද්ධි. ඒකට සුද්ධි මොකක්ද අයියා ආදරේ කියන්නේ? සුද්දා කියලා. يعني මම හිතන්නේ මම මුලින් කිව්වා අරසාන මුලින් කිව්වා වගේම ලූෂන් අයියා කියන්නේ තන්නේ කරම විනෝදකාමී චරිතයක්. ඒක පිළිගන්නවද? අනිවාර්යයෙන් පිළිගන්න වෙනවා. මාර සැහැල්ලුවෙන් ජීවිතේ කිසිම ප්‍රශ්නයක් අපිට අවශ්‍ය නැහැ. දෙයන් වහන්සේ ඉන්නවනම් එච්චරයි. තදබල විශ්වාසය පමණයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් අයියා මියුසික් කරලා ජීවිතේ ඇති හම්බ කරගත්ත දේවල් මොනවද තියෙන්නේ? හම්බ කරගත්ත දෙයක් නැහැ. ඉතින් ඉන්නවනේ රසිකය අපට හැම ආදරේ. නව ජීවිතය ගත්තහම මියුසික් කරලා ඇත්තටම මේ ලංකාව තුළ ගොඩ එන්න පුළුවන්. මම නම් දන්නේ නැහැ ඉතින් මම නම් හිතන හරියට කළොත් නම් පුළුවන් නේද? අසාර්ථක වෙන්න හේතු. ඒක මට තේරෙන්නේ නැහැ මොකද්ද? දැන් යන නිර්මාණද මොකද්ද? නැත්තම් මියුසික් කරලා ගොඩ එන්න නම් පුළුවන් ඉතින්. අනිවාර්යයෙන්ම. ඔව් ඔව්. මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ලංකා බීට් බෑන්ඩ් සංගීත කලාවේ ඉන්න කලාකරුවෝ ජේෂ්ඨයෝ ජේෂ්ඨයන්ට වෙලා තියෙන්නේ මොකද්ද ලංකාවේ පිළිගැනීම කොතනක් තියෙන්නේ? මට තදබල උත්තරයක් ඕනේ. ඒ කියන්නේ මට ඒක තේරුණේ නැද්ද? නෑ නෑ තේරුණා ප්‍රශ්නේ. මම අහන්නේ ලංකාවේ බීට් බෑන්ඩ් කලාවේ මම අහන්නේ අපේ මේ ඉලෙක්ට්‍රික් බෑන්ඩ් කලාවේ ඉන්න වාදකයෝ අද කවුරුත් ගොඩක් දෙනෙක් අතර නැහැ. අපි තරුණ කාලේ ජීවිතයේ ශ්‍රමය මහන්සිය ඒ සියලු දේවල් ස්ට්‍රික් දෙකකට গিitar එකකට යට කරනවානේ. නමුත් අවසාන ප්‍රතිඵලය ලංකාවේ කිසිම කෙනෙක්ගේ පැහැසුමක් නැතුව, දන්නේ නැතුව ඒ සියලු දේවල් වලින් ඈත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ලංකාවෙන් ඒ දේවල් වලට නියමාකාර පැහැසුමක් ලැබිලා තියෙනවා. නෑ එහෙම නෑ. මං හිතන්නේ එහෙම ඉතින් මං හිතන්නේ අපි නෙමෙයි ඉතින් මං හිතන්නේ ඒ වකට හිටිය කලාකාරයින්ටත් එහෙම දෙයක් නෑ. නමුත් ගායකයන්ට එක තියෙනවානේ. ඔව් ගායකයන්ට තියෙන සමහරක් අයටනේ. ඔක හැදෙන්න ඕන දෙයක්ද? ආ ජේෂ්ඨ එක් විදිහට වාඩ බලන් ඉන්න අයට. ඔව් උතන මේකයි ඉතින් මේ දැන් මෙහෙමනේ දැන් අපි ගමුකෝ දැන් සමහරක් අය ඉන්නවා ඉතින් ඇත්තට මේගොල්ලෝ ටැලන්ටඩ් නෑ. හැබැයි ඒ වුණාට ඒගොල්ලන්ගේ පට්ටමට එහෙම නැත්තම් මේ මාධ්‍යෙන් දෙනවා. එහෙම තියෙන එක. ඉතින් එකක් දෙනවා ඉතින්. ඒ වගේ මිනිසුන්ට මේ ඒක අඳ පොනවා ඒක මේ හැබැයි ඉතින් ඒක එහෙම කිරුවත් හරියන්නේ නැහැ ඉතින්. දන්න මිනිසුන්ට ඇඟට දැනෙනවනේ. ඔව්. අනිවාර්යයෙන්. ඉතින් මම ඉල්ලීම තමයි J Promo අපේ පවුල ඉල්ලන ඉල්ලීම තමයි මේ වගේ ජේෂ්ඨයෝ තනි කරන්න එපා ජීවිතේ. මොකද ලංකාවට දෙයක් කරපු අය. ඒ කියන්නේ මං හිතන්නේ ලංකාවේ ෆස්ට් ඉලෙක්ට්‍රික් ඩ්‍රම කිව්වම ඒක ලංකාවේ ෆස්ට් ආයි සෙකන්ඩ් නෙමෙයි. නෑ නෑ. ඉතින් නමුත් අනිවාර්යයෙන්ම මේ ෆස්ට් නම් ඒ ෆස්ට් එකට සැලකිල්ල දෙන්නම ඕනේ. නමුත් මේ රජය තුල මේ මිනිස්සු තුල මං හිතන්නේ ඉන්නකම් පමණයි සියලු දෙයක අගේ තියෙන්නේ. නැති වෙනකොට අර අපේම අපේ කතාවෙම කිව්වොත් පස්සට පයින් දෙකක් දීලා නැති වෙනකොට සියලු දේවල් නැහැ. ඉන්නකම් හැම සාමාන්‍ය ඉන්නකම් කියන්නේ ක්‍රියාකාරීව ඉන්න ඕනේ. නැත්තම් ඒක නෑ. ඉතින් අයියා මට කියන්න ඔය කාලේ දැන් අයියා මොනවද පාවිච්චි කරපු ඉන්ස්ට්‍රුමන්ට් මොනවද? අපි නම් ඉතින් ඇත්තටම ඒ කාලේට අපි දන්නේ නැහැනේ. කී මතක් කරන්නකො ඒ කාලේ තිබ්බ ගැජට් බජට් එහෙම. නෑ ඒ කාලේ විශේෂ දෙයක් නැහැ. ඒක කෝස්ටික් තමයි ගොඩක් ගහුවේ. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික මම මුලින්ම ගහපු ට්‍රම් සෙට් එකත් පර්ල්. ඒක ඉතින් මහලුකු දෙයක් නෑ ටෝන්ස් 10ක් වගේ තියෙන්නේ. එතකොට පැඩල්ස් වලට ගියා මාරු වුණාද? නෑ නෑ ඊට පස්සේ ඩ්‍රම් මැෂින් රෝලන් ඩ්‍රම් මැෂින් එකට මාරු වුණා. ඊට පස්සේ ගැලැක්සීස් වගේ තියෙන්නේ. මොඩලයක් මතක නැද්ද? මොඩල් එකේ නම්බර් එක මතක නෑ. එහෙම නෑ ඉතින් මහලුකු ටෝන්ස් ගොඩක් නෑ. ඊට පස්සේ කාලෙක තමයි R8 R16 ඔහොමම ඇවිල්ලා ඊට පස්සේ ආව මම ආසාව එකක් ආවා 707 කියලා. ලස්සන කිට් සෙට් එකක් තියෙන එක. ඔව් ඔව් ඔව්. ඒක ටෝන්සෙන් මරු. මේ ඒ වගේ තමයි ඉතින්. එහෙම තමයි හඳුන්වලා දෙන්නේ. ඔව්. හැබැයි මම ප්ලේ කරද්දි මම ඔක්ටපෑඩ් එක කියන එක යූස් කළේ නෑ. අපේ ප්ලේයර්ස්ලා හිටියේ නෑ ඔක්ටපෑඩ් ගන්න. මම සන්ෆ්ලවර් ගහද්දි හිටියේ නෑ. ගැලැක්සීස් මම ප්ලේ කරද්දි හිටියේ නෑ. ඔව්. නමුත් හිස්තැනක් නැති වෙන්න අඩුපාඩුවක් නැති වෙන්න ලස්සනට වැඩේ කරා. මොකද මම දැන් ඉන්ටර්නෙට් එකේ පුරාවට හොයා හෙව්වත් සමහරට තියෙනවා යම්කිසි මිනිස් ඒවා ඇහෙද්දි අපිට මාර ෆීල් එකක් දැනෙනවා. මේ මෙහෙම කලාකරුවෝ ඉඳලා ඒ කාලේ තාක්ෂණය නැති කාලෙක තාක්ෂණයක් නැති කාලෙක මෙහෙම දෙයක් කරන්න තරම් මේ මිනිස්සයන් කොච්චර ටැලන්ටඩ් වෙන්න ඕනද කියලා අපි අතන අපි හදවතින් අපි අහලා තියෙන ප්‍රශ්න. මොකද මම දැන් වැඩසටහනට එන්න කලින් මම දවස් ගාණක් එක දිගට අයියාගේ වැඩසටහන් ගහපු ඒ මියුසික් මම හෙව්වා. නමුත් ෆස්ට් මේකයි වාදකයෙක් මම මේක ගහලා තියනවා කියලා ලියලා නැහැ. මගේ ඩ්‍රම් බීට් එකක් තියෙනවා මේ ලූෂන් අලහකෝන්ගේ ඩ්‍රම් බීට් එක මේ අරයාගේ ඩ්‍රම් බීට් එක මෙහෙම කියලා නැහැ. නෑ නෑ නෑ. ඉතින් අන්න එතන තමයි අපිට වැඩම කරන්නේ නේද? ඔව්. නේද ඇත්ත කතාව ඒක නේද? ඔව් ඔව්. නමුත් ලොකු සේවයක් මියසික් වෙනුවෙන් කරලා තියෙනවා. එහෙම උපරිමයක් කරලා ඇත්තටම ප්‍රේම ගලා. ඒක තමයි අදටත් ලංකාවේ ෆස්ට්. ඉතින් අය මට කියන්නකෝ දැන් මේ ගායකයෙක් අය සින්දු කියනවනේ බෙදිගාවේ. ආ. ඇත්තට අයගේ ගීත කොච්චර තිබ්බද? මගේ එහෙම නෑ. ඉතින් මම ওই කාගේ හරි සින්දුවක් කියනවා මගේ කියලා ගීත. ඒත් මට ගැලැක්සි සංගීත කණ්ඩායමේදී යම් යම් සින්දු අහුණා ජනප්‍රිය වුණා. මට පොඩ්ඩක් ඒ මතක් කරන්නකෝ තිබ්බ ගීත ටික. නෑ මම ඉද්දි නෑ මම අය ගීත ගායනා කළා. නෑ 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 ගැලැක්සීස් ගායනා කළේ නෑ. මම ඔය යුරේකා බෑන්ඩ් එක ප්ලේ කරද්දී නන් ස්ටොප් එකේ මං ගිහින් ඔව් මොකක් හරි වර්ණන් පෙරරගේ ඔය වගේ මොකක් හරි සින්දු එකක් කියලා. දැන් ඒ කාලේ ඇත්තටම දැන් ඔය හිතුව නැද්ද මෙහෙම සින්දු කියන දේ මාර්ග ජනප්‍රිය වෙයි කියලා? එහෙම හිතට දැනුනේ නැද්ද මම සින්දු කරා නම් හොඳයිනේ? ඔව් ඒ වුණාට මට ගොඩක් ඔය ගැන try කරුවා නීල්. නීල් ගොඩක් try කරුවා. يعني සිංකර කර ප්ලේ කරන්න මේකයි මේ ඔයාලට සිං කරන්න පුළුවන් අපරාධයක් නෙවෙයි කරන්න කියලා. මම ඒ දෙයට කැමති උනේම නෑ ඉතින්. අද පස්සේ දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඒ අලුත් ලස්සන සිදුවීමක් එක්ක අපේ නිල් වටකුල සූර්ය මහත්මයා කියනවලු නෙමෙයි අයියා මට දැන් කිව්වා ප්‍රසංග වේදිකාවේ බීට් එක ගහින්දි කැමරා කරන්න එනවලු. කැමරා කරු අයියාගේ මූණට අරන් එනවලු කැමරාව. සිදුවීම කියන්න බලන් ඉන්න අය. නෑ නෑ මේ මම ඇත්තටම කැමරාට මුණ දෙන්න කැමති නෑ. එතකොට මේ ඇත්තටම මම කියන ෆොටෝ ගන්න කැමති නෑ. මොකද ආනන්ද පද්මසිරි මහත්තයා තුන්සරයක් ආවා. අන්තිමට මේ මෑත කාලෙක මට කොළඹින් හම්බෙලා බැන්නා. කියන්නේ මම මොකක් හරි මගේ සබකෝලේ තමයි මොකක් හරි වෙන්න ඇති ඉතින්. ඉතින් මම ඉස්සර ඔක නීල් දන්නවා. ඉතින් මම වැඩි කැමති නෑ මට කැමරාව අල්ලනවාට කියලා. මම නීල්ට කියලානේ තියෙන්නේ. ඉතින් නිල් කියලා කියනවා මේ වැඩි අල්ලන්න එපා කියපම කැමරා මොන දන්නේ නැහැ නේ. ඉතින් නිල්ට මොන හරි කියලා නිකන් වැරදි මූණක් දාගෙන යනවා. ඉතින් ගහලා නිල්ම කියනවා බලන්නකෝ එයායින්ද මමත් නිකන් දැනුම් ගන්නවනේ කියලා. ඔව් මම හිතන්නේ කියන්නේ ඒක තමයි මම හිතන්නේ ජනප්‍රියත්වයේ රහස. නමුත් අද වෙනකොට බලද්දී අපි අයියාගේ ඇත්තටම මංක පහසුකම් නැතිකම තමයි YouTube Facebook මුකුත් වීඩියෝ දාන්න මාධ්‍යයක් තිබුණ නැති නිසා ඒ සියලු දේවල් මනුස්ස හිත්වලින් බැහැර වෙනවා. ඔව්. ඉතින් ඒක නිසාම තමයි අද මේ J Promo channel එක අයියා හොයන අයගෙන ඉවසලා. ඉතින් ඔන්න අපි ජේෂ්ඨයන්ට ලබා දෙන තිලිනය දැන් පැලයක් දෙනවා. ඉතින් මම දැන් අපිට දෙන්න පුළුවන් උපරිම දේ බාර ගන්න රත්තරන් අත් දෙකට ගොඩක් ස්තුතියි අනිවාර්යෙන්ම. මේ Thank you. අනිවාර්යෙන් මේව කන ඉතින් අයියා දැන් මතක් කරන්නකෝ Facebook එහෙම අයියා දැන් දැන්වත් අයියා පාවිච්චි කරනවද? ඔව්. Facebook තියනවද? කොහොමද නම තියෙන්නේ? මගේ තියෙන්නේ Lucian Alahakoon තමයි. ෆොටෝ එකක් එහෙම දාලා තියෙනවා. මොකද fake accounts තියෙනවනේ හොරගෙනුම් එහෙම. ඒක මගේ තියෙන්නේ wife ළඟ ඇති මගේ phone එක. බලමු. Lucian අයියේ අහන්න ඕනේ මට මගේ හරන ප්‍රශ්නයක් තමයි ගැලැක්සි සංගීත කණ්ඩායම මොකද අයින් වෙන්න හේතුවක් උනේ? ඔව් ගැලැක්සි සංගීත කණ්ඩායමේ මොකක් හරි ඔය මේ වෙඩින් එක ප්‍රශ්නකදී මේ අපේ යාළුවෙක් එයා ටික වෙඩින් එකට සම්බන්ධයි. එයා මොකක් හරි වෙනම ඔය ගනුදෙනු ප්‍රශ්නකදී හරි මොකක් හරි රොයි එක මොකක් හරි වෙලා හැබැයි කොහොම පදපිළිවෙල රොයිට කතා කරුවා බැන්නා. හැබැයි පස්සේ කියන්නේ යාළුවත් මගේ හොඳ යාළුවෙක් ගමේම ඊට පස්සේ මම කොහොම හරි ගියේ නෑ හැබැයි. ඔව්. ඉතින් ඒක තමයි එතනින් සිදු වුනේ. ඔව් ඔව්. ආයෙ පසුකාලීනව ආපහු මේ කතා කරන්නේ නැද්ද? ඇවිල්ලා අපි සෙල්ලම් කරමු. නෑ නෑ නෑ. ඒක මට ඔව් ඔව් මටත් පොඩ්ඩක් මමත් ටිකක් එච්චර ආසයි තුන්නේ නෑ. හැබැයි මම ගැලැක්සි සයින් එක චාලුත. ඊට පස්සේ සහරයින් එක චාලුත හැබැයි නීලාවා. ඩීල් කතා කළා. ප්ලේ කරමු මේමයි කියලා. හැබැයි ඉතින් ඒ වෙද්දි අර මට ඕනෑ නෑ. අතුල නෑ, එර්නි නෑ. ඒක නිසා එහෙම ආස වෙන්නේ නෑ. දැන් මෙහෙම ප්‍රශ්නක් කිව්වොත් දැන් අනාගතේ බෑන්ඩ් එකක් දානවා. ඒ කියන්නේ ඔයාලගේ විනෝදය උදෙසා. ඔව්. කවුද තෝරගන්න ශිල්පීන්? ලිස්ට් එකේ ඉන්නේ. ලිස්ට් එකේ අංක එකට ඉන්නේ එර්නි. අතුල ඉන්න මගේ හොඳ කීබෝඩිස් කෙනෙක්, ගිටාරිස් කෙනෙක් චමිල ලුසේන කෙනෙක්. ඒ වගේ අය තමයි ඉතින්. අනිවාර්යෙන් බලාපොරොත්තු තියෙනවා. අනිවාර්යෙන් තාමත් ඉතින් ඒ ජවය තාමත් හදවතේ තියෙනවා. ඉතින් අන්න ඒ නිසා තමයි එහෙම හරි කියන්න ඔලුවට ආවේ. ඉතින් අය කියන්නකෝ දැන් අනාගතේ දැන් ක්ලාස් එහෙම කරනවාද කියලා කිව්වා. ඉතින් මේ සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් ලබා දුන්නොත් මොකද ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන තීරයක් තියෙනවා. අය කියන්න. ඩයලොග් 077 98 942. ඔන්න ඔය අංකයට කතා කරන්න පුළුවන්. ඉතින් අපේ Lucian Alahakoon කියන්නේ ඉතින් මම හිතන්නේ J Promo channel එක ලබාගත් උපරිම තවත් ජයග්‍රාහී දවසක් තමයි මේ. මම හිතන්නේ J Promo වගේම J Promo වටා සිටින සියලුම රසික රසිකාවයන්ට ස්තුති කරන්න ඕනේ. මේ වගේ කලාකරුවෝ ගෙන්නන්න ශක්තිය ඇත්තටම හම්බෙන්නේ ඔයාලගේ වටිනා කමෙන්ට්ස් එකකින්, ලයික්ස් එකකින්. ඉතින් කලගුණ අමතක කරන જાතියක් ඉතින් අපේ සිංහලයට දවස් 8න් සියලු දේම අමතක වෙනවානේ. දවස් 7න් සියලුම දේවල් අමතක වෙනවා. ඉතින් මම හිතන්නේ මේ පුද්ගලයා කරපු දේවල්, අපේ Lucian අයලා කරපු දේවල් මම හිතන්නේ ඒක සමාජයේ ලොකු මෙහෙවරක් තමයි. සංගීතය ගැන විශ්ව භාෂාවක්. ඒකේ සමහර කට්ටිය වැදගත් කියලා කට්ටිය බෙදාගෙන ඉන්නවා. සමහර කට්ටිය වැදගත් නෑ කියලා බෙදාගන්න. සමහර කට්ටිය කියනවා දැන් මේ ෆීල්ඩ් එකේ නෑ. ඉතින් එයාලා අවශ්‍ය නෑ කියන කට්ටියක් ඉන්නවා අයියේ. මේ මොකද ඒක අපි පෞද්ගලිකව දන්නවා මේ වැඩසටහන කරද්දී සමහර ප්‍රශ්න ගැටලු වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් ඔන්න අයියාගේ දුරකථන අංකය ලබා දුන්නා. කැමරාවක් ඉස්සරහට මං හිතන්නේ ෆස්ට් ටයිම්ද මේ ඉන්නේ. ඔව් ඔව් ඔව්. ජීවිත කාලෙම. ඔව් ඔව් ඔව්. ඇත්තටම මට රූපවාහිනී channels වලින් කතා කළා. මම ඇත්තටම යන්නේ නෑ. ගියේ නෑ. ඔව් ඔව් ඔව්. ඇත්තටම මේ තමයි ෆස්ට් ටයිම් එක. මම මෙහෙම අහන්නද ඇත්තට ගියේ නැති එකට අද දුක් වෙනවද? ඇත්තටම මට කියන්න බෑ. එහෙමත් නෑ. ඇත්තටම එහෙම නෑ. දුක නෑ. එහෙම නෑ. මට එහෙම ගැම්මක් නෑ ඉතින්. හැබැයි ඉතින් ඒක පොඩි අවාසියක්. ගොඩක් හොඳ දෙයක් අපරාධිතේ කියන හදවතේ අපේ ලෝෂන් අයියා ඉතින් අපේ හදවත් වල ඉපදි ලයිව් වරයි අනිවාර්යයෙන්ම ඉතින් ඒක අමතක කරන්න බෑ මොන වැඩසටහන ගියත් නොගියත් අනිවාර්යයෙන්ම හදවතේ ඉන්නවා ඉතින් ඔන්න මම ජේ ප්‍රොමෝ channel එකේ ඔන්න ඔයාලගේ රසික ඉල්ලීමක් මම ඉටු කළා ඉතින් ඔන්න දැන් ඔයාලට බාරයි ඔන්න අයියාගේ ජීවිතේ මෙතනින් ඉහළ අරන් යන්න උදව් උපකාර කරන්න පුළුවන් පිටරට ඉන්නවා පිටරට ඉන්න කට්ටියටත් කිසිම තරහ මලක් නැතුව ඕන වෙලාවක කෝල් එකක් ගන්න පුළුවන් ලෝෂන් අයියා අනිවාර්යයෙන්ම ආශිර්වාද කරයි අය ප්‍රසංග වලට සහභාගී වෙනවද දැන් ඔව් මම ආරාධනා කරනවා ඔව් මම ගොඩක් ඉතින් සින් කරන්න යනවා ඒ වගේ තමයි ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් ස්තුතියි අපේ දැන් වැඩසටහන අතරදී මම හිතන්නේ ගීත ඩෝල්කි වාදනයකුත් අපිට දකින්න පුළුවන් වෙයි ඉතින් සම්පූර්ණ වාදනයක් මම දැන් ඩ්‍රම් සෙට් එකෙන් පොඩි වැඩ කෙල්ලකුත් දාන්න පුළුවන් වෙයි ඩොලක් එක පොඩ්ඩක් ඩොලක් එක අනිවාර්යයෙන්ම තියෙනවා ඒව බලාපොරොත්තුෙන් ඉන්න ඉතින් ලෝෂන් අයියේ ඔයා වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්ගෙන් මේ ජේ ප්‍රොමෝ වගේ පොඩි අටසරහනක් ගැන මොකුත් දෙයක් අදහසක් තියෙනවද මම හිතන අතරම ගොඩක් හොඳයි ඉතින් කියන්නේ කලාකරුවන් කියන්නේ ඇත්තටම දක්ෂයින් මේ මම හිතන්නේ හොයාගෙන ඉන්න හඹාගෙන ඉන්න මාධ්‍ය අඩුයිනේ අපි යන්න ඕන මාධ්‍ය තියෙනවා ඉතින් මේක ඇත්තටම මම හිතන්නේ ගොඩක් හොඳ දෙයක් ඉතින් මගේ අයියේ ඉතින් මං හිතන්නේ තව අවුරුදු 100ක් මේ channel එක තිබ්බොත් 1000ක් තිබ්බොත් ඔය කටින් මේ පිටුනේ වචන වල ඒ ආදරය තාමත් තියෙන විශේෂකාරකම නම් අඩු වෙලා නැහැ ඉතින් ඉතිරත් කාලයක් රජ වෙන්න ෆීල්ඩ් එකේ පුළුවන් උපරිම අපි අනිවාර්යයෙන්ම අලුත් අදහස් එක්ක යන්න ඕනේ මම දන්නේ වයිෆ් මතක් කරා කියන්න කියලා මොකද්ද අලුත් කටසහනට ඉස්සරහට සම්බන්ධ වෙනවා කියලා මම මේ ගීතිකා ප්‍රසංගයක් කරන්න අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා අනිවාර්යෙන් ජේ ප්‍රොමෝ channel එකේ ජේ ප්‍රොමෝ පවුල අයියාගේ වැඩසටහනේ අනිවාර්යෙන් කොහේ හරි දැනක ඉන්නවා අනිවාර්යෙන් අපි අපගප වෙනවා සියලු දේවල් මාධ්‍යට මුදා හරිලා අයියාගේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න. ඉතින් ගොඩක් ස්තුතියි ගොඩක් පින් අපේ වැඩසටහන බලන් හිටියට මොකද ගොඩක් මඩ ප්‍රහාර එනවා ජේ ප්‍රොමෝ channel එකට මෙහෙමයි කියලා. නමුත් ඇත්ත දන්නේ අපි තමයි මහපාරේ දුක් විඳින්නේ ඔයාලා වෙනුවෙන් කලාකරුවෝ හොයාගෙන යන මේ ගමනේදී ඒක දන්නේ නැහැ ගොඩක් අය කියන්නේ මේක මාර ස්වීට් දෙයක් මාර සුන්දර දෙයක් මේක මාර පට්ට ආතල් දෙයක් කියලා. නමුත් මේ පට්ට ආතල් අමාරු කාර්යවේ ඇත්ත නැත්ත අපි දන්නවා අපේ හදවත් තුල දන්නවා අපේ ෆෝන් එක දන්නවා. ඒවට සාක්ෂි කියයි අපේ channel එකත් එක්ක අනිවාර්යෙන් රැඳී සිටින්න subscribe කරන්න අමතක ගන්න එපා. එහා පැත්තේ තියෙන bell icon එක අනිවාර්යයෙන්ම බලන්න. ලංකාවේ first drama. ඉතින් හදවතම සූපතන අයියේ මම මුලින් කිව්වා වගේම අපි මේ ලබාගත ජයග්‍රහණය මාරයි. හදවතින්ම සතුටු වෙනවා. ඉතින් මේ රත්තරන් අත් දෙක අපේ බලන් ඉන්න අය වෙනුවෙන් මං අල්ලනවා. එයාලට වාසනාවක් නැති වෙයි. නමුත් ඔයාලගේ යුතුයකම මං කරා. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් අචිරාත් කාලයක් රජ වෙන්න ඕනේ. ඕනම දෙයක් කියන්න බලන් ඉන්න කට්ටිය දැන් ඉස්සර වගේ නෙමෙයි උදව් උපකාර කරන්න. පට්ට ආදරේ කලාකරුවන්ට. මොකද අපි ජේ ප්‍රමෝදයක් කළා. ඒ කලේ ඔයාගෙන ආව මේ ගමනේදී හැංගිලා හිටිය අති දක්ෂයෝ අපි හොයාගෙන ඔයාලා ගාවට ගියා. මේ වගේ වැඩසටහනින් අපි හමු වෙනතුරු අද ඔබෙන් සමු ගන්නවා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට බයින්ඩ කියන්න ලූෂන් අයියා ගැන මොන හරි තියෙනවා නම් දෙයක් අහන්න එක හෙලා ඒ සියලු දේවල් වලට උත්තර දෙන්න අයියා සූදානම්. මම දන්නේ හදවතේ නම් ගොඩාක් දේවල් තියෙනවා කියන්න. නමුත් කාලෙ කෙටි කරා අපි මේ වගේම සුන්දර වැඩසටහනින් ආයෙ හමු වෙනතුරු අදට ඔබෙන් අපි සමු ගන්නවා. ස්තුතියි.